Hansi. Good morning. Hey, Tati. Amma kiwe recording studio ekak dala denna kiwa kiyala. Mata me visi katha arinna ba Tati. Monawada ogen labena vaasi? Music වලින් කිසිම වාසියක් ලැබෙන්නේ නැහැ තාත්තේ සතුටක් මිසක් මේ ඔය කෙල් මල් අත්හැරලා දාලා අර චාටඩ් හරි සීමා හරි කරන්න පටන් ගන්න එහෙම කොටද හයි තමුන්ගේ මාමන්ඩි සලකන්න එව්වටනේ දැන් අර එංගලන්තේ ඉන්න සුදීර බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කෙරුවා කියලානේ එයා කාට ඔච්චර වැඳගෙන ඉන්නේ ඉතින් වාටත් පුළුවන් ඕක පටන් ගන්න හයි සල්ලි නැද්ද වයස නැද්ද හැමෝටම හැම දෙයක්ම කරන්න බෑ තාත්තේ. කවුද කිව්වේ හැම දෙයක්ම කරන්න කියලා? තාත්තනේ දැන් කිව්වේ. මම මොකද කිව්වේ? තාත්තා කියන්නේ මට සුදීර අයියා වගේ වෙන්න කියලාද? මං කිව්වද ඒ මිනිහා වගේ වෙන්න කියලා? මම කියන්නේ තමුන්ගේ මාමණ්ඩියා ඒ මිනිහාට පුදන්න හදන අර දොළපෙදේනිය බාර ගන්න ලෑස්ති වෙන්න කියලා. දොළපෙදේනිය? තේරුන්නේ නැහැ. හා මොඩියෝ හන්සි කෙල්ලව කසාද බැඳලා ඒ දේපොළ බාර ගන්න ලෑස්ති වෙනවා. කසාද බදින හන්සිව? ඔයා මාව විහිළුවකට අරන්. මල්ලිගේ ෆෝන් එකෙන් හරි මං ඔයාට කතා කරානේ. එහෙම දෙයක් නෑ නිෂා. මේ දවස්වල අපි ඉන්නේ ස්වර්ණගේ ප්‍රශ්නෙත් එක්ක. ඔයා මොකට දනුන්ගේ ප්‍රශ්න වලට යදාගන්නේ? මේ නිෂා මංගට අවස්ථාවුන හොඳටම ඇති. සොරණක ප්‍රශ්නකම තනුක ප්‍රශ්නයක් කියලා. ඒ කියන්නේ මගේ ප්‍රශ්න තමයි ඔයාට අනුන්ගේ ප්‍රශ්න. නෑ නෑ එහෙම දෙයක් නෑ. හරි හරි. අපි දැන් වෙන දෙයක් ගැන කතා කරමු. එකම දේ ඔයාට දිරවන්නේ කියලා මං දන්නවා. මං ඔයාගෙන් ඉල්ලන්නේ එකම දෙයයි. මාව මගහරින්න එපා කියන එක විතරමයි. එහෙම දෙයක් නෑ නිෂා. මම ඔයා විශ්වාස කරන්නේ මම යන්න ආයි පාරක් මම ඔයාට කෝල් කළා ඒකේ වටිනාකමක් තියෙනවා කියලා විතර හිතන්න ඔයා මේ මාර කොප්පියක් නමට දාන්න හදනවා මම යනවා මේ දවස් මම ඔෆිස් එකට ගන්න නේ හදන්නේ කොච්චර හොඳද ආ ඔය ටික අරගෙන යන්න ඉතින් පුතේ ඔයත් මාමට කියලා බලන්නකො ඔයාවත් ඔෆිස් එකට ගන්න කියලා තාත්තත් ඔකම තමයි කියන්නේ අද උදේ ඕක ඇඳලා මට ප්‍රැක්ටිස් කරන්න යන එකත් නැති කරා ආ ඇත්තද මම මාමට බලකන්න කැමති නෑ නේද අනිත් එක මම ඔෆිස් එකට කොටුල වැඩ ගන්න කැමතිත් නෑ ඒ වුණාට පුතේ ඔයාට කියලා තනාගතියක් තියෙන්න ඕනේනේ මොකද ඔයා තාත්තා වගේ පාර්ලිමේන්තුවට යන්න කැමති නැහැනේ ආපහු මතක් කරන්න එපා ඕගොල්ලෝ එහෙනම් කතා කර කර ඉන්නකෝ මොකෝ මොන බලන අප්‍රියව ගහක බලාගෙන ඉන්නේ පිස්සු ඇත්ත හොඳටම පිස්සු හැම දෙයක්ම විහිළුවට ගන්න එපා විමුක්තිය මොනවා විහිළුවට ගත්තත් මේකම විහිළුවට ගන්නෑ මොකද්ද ආදරේ වයි මොනවද ආමේ කියන්නේ ඇයි වමට අකමැති මාත් එක්ක තවත් ඔය ගැන කතා කරන්න එපා එහෙනම් මං කාත් එක්කද ගැන කතා කරන්නේ? ප්ලීස් විමුක්ති. කියන්න ඇයි මට අකමැති කියලා? මං කැමති කෙනෙක් ඉන්න නිසා. කවුද? මගෙන් ඒ ගැන අහන්න එපා.
ඒ අංකල්ගෙන් උදව්වක් ගන්න පුළුවන්ද කියලා බලන්න තාත්තේ. එහෙ යන්න ඕනේ. අම්මා කිව්වනේ අංකල්ගෙන් උදව්වක් ගන්න පුළුවන් කියලා. මොකට ගිහිලා බාල්දු වෙනවද? අනික ඔයා කැමති නැති රස්සාවකට අපිව සතුරු කරන්න ගිහිල්ලා වැඩක් නැහැ. සිටන්න නැතත්තේ මංගයි බැංකේ ජොබ් එකට යනවා. ඒක පස්සේ බලාගමුකෝ. ඔන්න පුතන්ඩි ඇහිට බඩු ගේන්න යනවලු. පිස්සුද? එයාට ඒව කළ පුරුද්දක් නැහෙනි. ඔන්න ඔය පුරුදු වෙන්නත් එක ගෙනාපුටි. එහෙනම් සුජාතා ඔයත් යන්න පුතත් එක්කම. හොඳට දී ලෙඩාව දාලා මං දොට්ට බහලා ගියොත් එහෙම. පුතේ ඔයා තාත්තලා නින්න තාත්තලා ටීවී එක දාලා දෙන්න මං ගෙට ගිහලා මොනවද රත් කරලා ගන්නවා.